Right. මූසික નિවර්ධිව භාවිතා නොකිරීමෙන් ඇතිවිය හැකි අපහසුතා හෝ සංකූලතා හරි තුනක් සඳහන් කරන්න කියලා මවුස් එක નિවර්ධිව භාවිතා නොකිරීමෙන් හරි මොනවද වෙන්න පුළුවන් එකක් තමයි අත්ලෙහි වේදනාව නේද අතේ අල්ල එම රිදෙන්න පුළුවන් මවුස් එක નિවර්ධිව භාවිත කරලා නැති වුණාම ඊළඟට තව එකක් තමයි ඇඟිලි වල වේදනාව ඇඟිලි වල වේදනාව වේදනාව හරි බලක් කාලවට මවුස් එක નિවර්ධි විදිහට භාවිත කරන අත හා සම්බන්ධ වේදනාවක් ඇති වෙන්න පුළුවන් යතුරු පෝරුව નિවර්ධිව භාවිත නොකිරීමේ නැති වෙයි කිය අපහසුතාව හෝ සංකූලතා හරි උතර යතුරු පෝරුව નિවර්ධිව භාවිත නොකිරීමෙන් මේ උරහිසේ වේදනාව කියන එක එන්න පුළුවන් ඊළඟට කලිවර කලිවර සම්පූර්ණ ඊළඟට යතුරු පුවරුව નિවර්ධිව භාවිත නොකිරීම නිසා තව වෙන්න පුළුවන් ඇඟිලි වල වේදනාව වෙන්න පුළුවන්. ඇඟිලි වල වේදනාව. ඊළඟට අපි යතුරු පෝරුව નિවැරදි දුරකින් තබා ගන්න නැතුව යතුරු පෝරුව මොනිටර් එක ළඟටම ලං කරලා ක්‍රියාත්මක කරොත් එහෙම අපි ස්ක්‍රීන් එක දිහා ලං වෙලා බලනවා. එතකොට අපි ඇස් වල වේදනාව එන්න පුළුවන්.
හරි. right. එතකොට ඔන්න ඔය විදිහට ඒ සංකූලතා නැත්තම් ඇති වෙන්න පුළුවන් රෝග ගැන අපි දැනගන්න ඕනි. හරි. right. ඊට පස්සේ කියනවා චිත්‍රක මෘදුකාංග සඳහා උදාහරණ පහක් ලියන්න කියලා. චිත්‍රක මෘදුකාංග කියන්නේ ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් වලට. ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් ඒ කියන්නේ චිත්‍ර අඳින්න භාවිත කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ස්. මෘදුකාංග වලට තමයි උදාහරණ මේ පහක් කියලා තියෙන්නේ. හරි. රයිට්. ආ. දැන් මේ WhatsApp group එක හැදුවට පස්සේ මේකේ මේ මේ නාඩගම් නටන්න ගත්තොත් එහෙම මම දැන් මේකේ තියෙන මේ මැසේජ් කිරීමේ හැකියාව අවලංගු කරලා ගන්න ඈ. දැන් මේකේ මම බොහෝ විට මම හිතනවා මේ ළමයින්ගේ ෆෝන් නැතුව ඇති කියලා දෙමෝපියන්ගේ දුරකථන වලින් සම්බන්ධ වෙන්නේ. ඒ හින්දා දැන් මම මේ WhatsApp group හදන්න නැතුව හිටියෙත් මේ ලොකු පන්ති වලත් ගැහැණු ළමයි පිරි ළමයි වෙන වෙනම හදලා තිබුණේ. මේකෙත් මේ මම දැන් මේකේ ඔක්කොම එකට පොඩි ළමයි කියලා හිතලා තමයි ඔක්කොම එකට හැදුවේ. ඒ හින්දා මේ අනම්මනම් මේකේ දාන්න බෑ. හරි. පණිවිඩයක් දාන්න පුළුවන්. මේකේ මේ නැටුම් නටන්න බෑ. හරි. එහෙම වුණොත් එහෙනම් මම මේක මේ ඇඩ්මින්ස් ඔන්ලි දාලා මැසේජ් ඩිලීට් කරනවා සහ මේ ගෲප් දෙකක් විදියට හදනවා මේක. මොකද දෙමව්පියන්ගේ ෆෝන් වලින් ඉන්නේ මම දෙමව්පියන්ගේ රැස්වීමක් දැන් ගන්නවා ඊළඟට වෙලාවක. අරගෙන මම දෙමව්පියව දැනුවත් කරන්නම් මේ දෙමව්පියව වගකීමෙන් වැඩ කරන්න කියලා මේ ෆෝන් සම්බන්ධව. මොකද 6 වසර මේ ළමයි ෆෝන් පාවිච්චි කරනකොට මොකද කරන්න කියලා කල්පනාවෙන් ඉන්න කියලා. හරිද? රයිට්. මොකද මේ එක වැදගත්. එහෙම නැත්නම් අර අවභාවිතාව තමයි වෙන්නේ. අවශ්‍ය දේ හැර අනිත් දේවල් ටික විතරයි වෙන්නේ. හරි. එතකොට ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් අහනවා. අපෙන් ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් අහනවා මේ මොනවද භාවිතා කරන්න පුළුවන් චිත්‍රක මෘදුකාංග කියලා. අපිට කියන්න පුළුවන් උදාහරණ කීපයක්. හරි. ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් වලට ඒවා ගොඩක් ඒවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. හරි. එතකොට මම ඉංග්‍රීසියෙන් හරි එකක් තමයි MS Paint කියන එක. MS Paint Microsoft Paint කියලා ඔක තමයි ලේසිම graphic software එක. ඊට අමතරව තියෙනවා ප්‍රසිද්ධ එකක් Adobe Photoshop කියන එක. Adobe Photoshop. Adobe Photoshop වලින් තමයි සාමාන්‍යයෙන් හොඳට අපිට චිත්‍ර අඳින්න චිත්‍ර edit කරන්න ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා ඒ වගේම ජිම්ප් කියලා. මේක සල්ලි දීලා ගන්න ඕනේ අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ජිම්ප් කියන software එක. ජිම්ප් කියන software එක. ඊළඟට තව චිත්‍ර මෘදුකාංගයක් තියෙනවා. තව චිත්‍රක මෘදුකාංගයක් තියෙනවා. Adobe Illustrator කියලා. ඒක චිත්‍ර අඳින්න එහෙම අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. Adobe Illustrator. හරි. චිත්‍රක මෘදුකාංග Adobe Illustrator. ඊට අමතරව තව තියෙනවා එකක්. Adobe Photoshop, Illustrator ඊට අමතරව අපි වෙන වර්ගයක් ගත්තොත් එහෙම Corel Photo Paint කියලා software එකක් තියෙනවා. හරි. එතකොට මේවා තමයි මේ graphic software නැත්තම් චිත්‍රක මෘදුකාංග වලට උදාහරණ. අපිට චිත්‍ර අඳින්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් ඔයගොල්ලෝ මම හිතනවා හැමෝම මේ බොහොමයක් අය. හරි. බොහොමයක් අය මේ computers පාවිච්චි කරලා තියෙන අය මේක දන්නවා ඇති කියලා. හරි. අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ මෙන්න මේ Windows button එක press කරලා
MS Paint කියන එක අපිට open කරගන්න පුළුවන් මෙන්න මේ වගේ software එකක් තමයි MS Paint කියන්නේ. ඒතකොට මේකේ paint වල MS Paint වල අපිට පුළුවන් චිත්‍ර අඳින්න රූප අඳින්න පාට කරන්න. දැන් මේකේ pencil එකක් තියෙනවා. හරි. pencil පාවිච්චි කරලා අපිට නිදහසේ අඳින්න ලියන්න පුළුවන්. පාට වෙනස් කරන්න පුළුවන්. size එක වෙනස් කරන්න පුළුවන්. वचन लियान मेकमी कंप्यूटर्स पावच परगणक पावच मौस माउस का हुरुएन मूसिके हुरुएन डे देने में के चित्र एक आदि ने किया दी में के चित्र आदि ने कोटा अभी टे वे ने महेड़ ताला उन्हें गाने पर मित्र ने तीनों के बार कोल हेड़ ताला दिया हेड़ ताला गाने कोलवा में के पेन बगट टेक दिए ना पेन बगट टेकें कलर सारे के ना अभी टेक पुरवाने पुलवान नहीं वाले कलर कराने पुलवा आई पुलवान इधर से अभी टेक उन्हें देख निर्माण या कराने पुलवा में के तमाय तीन लेसी में सॉफ्टवेयर आएगा है राइट इधर वैसे अपन यहाँ ना वधन से कसी में मृदुकांग संधा उदाहरण पाह अभी उदाहरण एक හරි වදන් සැකසීම් වලට අපිට ගන්න පුළුවන් MS Word කියන Microsoft Word ඊළඟට අපිට ගන්න පුළුවන් WordPad කියන එක WordPad ඊළඟට අපිට ගන්න පුළුවන් Notepad කියන එක ඊළඟට ගන්න පුළුවන් PageMaker तब एक गंडपुलवांग राइटर किला सॉफ्टवेयर करते हैं ये विधि तो अपने गंडपुलवांग सॉफ्टवेयर्स करते එතන මේ තියෙන්නේ චිත්‍රක මෘදුකාංග ඊට පස්සේ වදන් සැකසීමේ මෘදුකාංග වලට උදාහරණ. හරි. ඔයගලන්ට මම group එකට දාන්නම් දැන් මේ මේකේ මේ screenshots මම group එකට දාන්නම්. එතකොට ඔයගලන්ට එකෙන් බලලා ඔන්න ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට කියනවා මෙම ක්‍රියාකාරකවට අදාළ පියවර ඔබ භාවිත කරන පරිගණකයේ ස්ථාපනය කර ඇති මෙහෙම පද වෙනස්සයක වෙවෙන් ගුරුවරයාගේ සහයෝග ලබාගෙන MS Paint මෘදුකාංගයේ භාවිතා කරලා ඉරපෑයෝ නිල් අහසක් අඳිමු කියලා. හරි. එතකොට මෙතනදී කරන විදිය බලන්න ඕගලන්ට කරන්න පුළුවන් තනියම. හරි. දැන් මම මේක අලුත් එකක් ගන්නම් මේකෙන්. මම ඕනේ කියනවා. හරි. මේක අරගෙන මේකේ ඉස්ලාම අපි මේ ඉරේ මූණ ඇඳ ගන්න ඕනේ. ඒක කළු පාටින් ඇඳලා තියෙනවා. අපිට ගන්න පුළුවන් එකට රවුමක්. මේ shapes කියන එකෙන් ගන්න පුළුවන් රවුමක්. අපි රවුම ඇඳ ගන්න. ඔව් ලොකු මහත වැඩි. අපිට මහත අඩු කරන්න පුළුවන් මෙතන sizes වලින්. ඊට පස්සේ අපිට තියෙනවා මේ කළු පාට බෝලයක් තව ඇඳ ගන්න. ඊට පස්සේ
මේ shapes වලින් ඉරක් ඇඳලා පොඩ්ඩක් මේක නම හැඩ කරා ඉරක් ඇඳලා ඉර හැඩ කරා ඊළඟට දෙපැත්තේ තව චූටි මූණු දෙකක් අඳින්න තියෙනවා ඉනාල් දෙකක් මූණු දෙකක් ඇඳලා ඊට පස්සේ අපිට තියෙනවා මේ රේඛා ටිකක් අඳින්න දැන් රේඛා ටික පැන්සල පාවිච්චි කරලා අපිට ඇඳ හැකියි වැරදුනොත් එහෙම අපිට පුළුවන් මේ කීබෝඩ් එකේ තියෙන අර control කියන key එකයි reset අකුරයි press කරලා මේ වැරදිච්ච එක මකන්න පුළුවන්. නැත්නම් erase කරගෙන මකන්නත් පුළුවන්. මොනවා වැරදි වැදුනා කියන්නේ එතන මෙතනින් ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන erase එක. erase එක අරගෙන මෙතනින් වැරදිච්ච ටික විතරක් මෙහෙම මකාගෙන එන්න පුළුවන්. දැන් අපිට තියෙන පාට කරන්න දැන් පාට කරද්දී අපිට ගන්න පුළුවන් මෙතනදී paint bucket tool එක මේ තියෙන paint bucket කියන එක ඉස්සලාම අපි නිල් පාට පුරවමු අහසට ඒ කියන්නේ මේ අවකාශයේ නිල් පාට කරා කියලා තද වැඩි නිල් පාට නේද ඉලා නිල් පාට කරා හරි ඊට පස්සේ අපිට අර මැද්දට කළු පාට පුරවන්න ඕනේ හරියටම මෙන්න මේ bucket එකේ මේ තීන්ත වැටෙන තීන්ත බිඳු වැටෙන තැන තමයි මේ රූපේ මැද්දට තියලා ක්ලික් කරන්න ඕනේ එතකොට ඒක වැටෙනවා ඊට පස්සේ ඊළඟට මේ සුදු පාටයි මේ මූණ රතු පාටයි නේද? තැඹිලි පාට රතු පාටක්. අපි මෙන්න මේ මේ රතු පාට. රතු පාට. දැන් මැද්ද තියෙනවා තව චූටි සුදු පාට තිතක්. අපි එහෙන තව තිතක් තියමු. මේක මැද්දෙන් ඔන්නෝම අඳින්න පුළුවන්. දැන් මේ තියෙන සම්පූර්ණ ඉරපායාගෙන යන අහස. ඇයි මට වැඩි චිත්‍ර බෑ. හරි. නෑ. දැන් තන් චිත්‍රයක් ඇඳගත්තා. ඒක දෙව එකක් අරගෙන අපිට ඇඳලා ෆයිල් save as. ෆයිල් save as කියලා ෆයිල් එක save කරගන්න පුළුවන්. ඒක මයින් හරහා කොහෙද save කරන්න ඕනේ කියලා. හරි. මට save කරන්න තියෙන තැන් ටික පෙන්නනවා මේන්න මේ වම් පැත්තේ. ඒතර මම මෙතනින් කල්ලයට ගියාම තියෙනවා මගේ pictures කියලා folder එකක්. මේ ඉතින් pictures කියලා folder එකක් තියෙනවා. මම ඒක click කරලා ඉවර මම මේකට නමක් දෙනවා. sunrise කියලා නමක් දෙන්න. නමක් දීලා මම save බොත්තම click කරා. save. එතකොට දැන් මගේ computer එකේ මම ගියොත් එහෙම pictures කියන එකට pictures ගිහිල්ලා ගොඩාක් තියෙනවා මම S අකුර ගැහුවාම S අකුර ළඟට එනවා ඊට පස්සේ sun මම තියෙන මෙන්න මෙතන යට sunrise කියලා මම ඒක right click කරලා මම open කරනවා preview ගියාම බලා ගන්න පුළුවන් ඔන්නවා මම හදපු චිත්‍රය उपदेश अंदर विधिय धीरतीन pencil ආතින ඉති කැලි ඇඳලා පේනවා නේද? ඒගොල්ලෝ පියවර ටික දීලා තිනවා අඳින විදිය. හරි. හරි.
ඊට පස්සේ ඔන්න සේව් කරන්න කියනවා. ෆයිල් මෙනුවට ගිහලා සේව් කරන්න. මෙන්න සේව් කරාට පස්සේ සුදුසු ස්ථානයක් තෝරලා දීලා ඒක සේව් කරන්න කියනවා. හරි. මොකද? හරි මේ වගේ තව තියෙනවා. Tux Paint කියලා තව software එකක් තියෙනවා. මේ software පාවිච්චි කරලා අපිට මේවා මේ වගේ මේ මේ tools මේ වගේ ගොඩක් තියෙනවා. තව තව උපාංග පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්. හරි. Right. ඊට පස්සේ activity 4.6. Activity 4.6 එහෙම නැත්නම් ක්‍රියාකාරකම 4.6 ඒ තියෙන්නේ Microsoft Word වලින් හරි වදන් සැකසුමක් මොනවා හරි ඩොකියුමන්ට් එකක් හදාගන්න විදිය හරි 1 2 3 4 5 යතුරු ලියන්නේ කරමු කියලා තියෙනවා හරි රයිට් ඔමම කිව්වයි කියන්නේ ළමයි දැන් විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙයි යා ඩිස්කනෙක්ට් වුණොත් ආයි කනෙක්ට් වෙන්න අර ලින්ක් එකම පාවිච්චි කරලා හරිද දැන් මේකේ කීස් ප්‍රෙස් කරලා 1 2 3 4 5 ටයිප් කරන විදිය තියෙන්නේ හරි ප්‍රැක්ටිකල් එකක් ඊට පස්සේ මේ අකුරු ටික ටයිප් කරන විදිය මේක ටික ටයිප් කරලා බලන්න කියලායි තියෙන්නේ කියලා සේව් කරන්න කියන්නේ හරි මම හිතනවා ඒක පුළුවන් ඇති කියලා කට්ටියට MS Word ඕපන් කරගෙන මේ දීලා තියෙන උපදේශ වලට අනුව මේ වැඩේ කරන්න ඕනේ දැන් අපිට මේ ප්‍රැක්ටිකල් කරන්න උනේ නැහැ නේ ක්ලාස් එකේ වහලා හින්දා දැන් මේ කොරෝනා හින්දා අපි ඊළඟට කරනකොට මේ ප්‍රැක්ටිකල් කරමු ක්ලාස් එකේ කරමු ඈ ඒක කරන්න දෙන්නම් වෙන වෙනම